නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හරහා ගෝඨාභය රාජපක්ෂ එම පක්ෂයේ අපේක්ෂකතුමා ඇත්ත වශයෙන්ම මේ මොහොතේ රටට අත්‍යවශ්‍ය වූ ජාතියේ ආරක්ෂකයා හැටියට පෙන්වන්නට හදනවා. ඒ වගේම රට රැකගන්න පුළුවන් ආරක්ෂා කරගන්න පුළුවන් මහා වීර චරිතයක් වීර රණවීරයෙක් හැටියට මවාපාන්න විශාල උත්සාහයක යෙදෙනවා. ඇත්ත වශයෙන්ම මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතීතය දිහා බැලුවොත් මොහු ගේ සැබෑ ස්වරූපය අපිට හඳුන්වා ගන්න පුළුවන්. 1991 ජූලි මාසේ 10 වෙනිදා තමයි මේ රටේ පැවතුණු යුද්ධයේ ඉතාමත්ම බිහිසුණ මොහොතක් උදා වුණේ. අලිමංකඩ යුද්ධය. අලිමංකඩ යුද්ධයේදී අපේ විරෝධාර සබලුන් 220කට වඩා ජීවිත අහිමි කරගත්තා. LTT ත්‍රස්තවාදීන් 1000කට ආසන්න ප්‍රමාණයක් නැති වුණා. නමුත් මේ බිහිසුණ යුද්ධය යන මොහොතේ මේ බිහිසුණ යුද්ධය මේ මහා ඛේදවාචකය සිදුවෙලා දින 10ක් යන්නට ඉස්සෙල්ලා අද මහා වීරත්වෙන් කතා කරන ගෝඨාභය රාජපක්ෂ, ඒ කියන්නේ 1991 ජූලි මාසේ 20 වෙනිදා තමයි ප්‍රේමදාස ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමතිවරයා හැටියට ලිපියකින් තමන්ට හමුදාවෙන් අයින් වෙන්නට විශ්‍රාම යන්නට අවසර ඉල්ලුවේ. විශ්‍රාම ගිහිල්ලා එතුමා රටින් විශ්‍රාම ගියා විතරක් නෙමෙයි මුළු රටම දාලා ගිහිල්ලා රටින් පැනලා ගිහිල්ලා මේ මහා බිහිසුණු යුද්ධයේ ගියපු වෙලාවේ වෙනත් රටක පුරවැසිකමක් ගත්තා. ලංකාවේ ගමන් බලපත්‍රයේ පවා කුණු කූඩයට විසි කළා. ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙක් වුණේ. මේ යුද්ධයේ ඉතාමත්ම බිහිසුණු මොහොතක අපේ රණවිරුවන් විශාල ප්‍රමාණයක් තමන්ගේ ජීවිතය අහිමි කරගන්නවා. ඊට පස්සේම උන්ට වීර නායකත්වයක් ලබා දෙන්නට පුළුවන් වුණ මොහොතක තමයි එදා ගෝඨාභය රාජපක්ෂ රට දාලා පැනලා ගියේ. ඒ වගේම යලි වතාවක් තමන්ගේ සහෝදරයා ජනාධිපතිවරයා බවට පත් වෙනකොට එතුමා ලංකාවට ඇවිල්ලා, ඒ කියන්නේ අවුරුදු 14කට පස්සේ ලංකාවට ඇවිල්ලා ආරක්ෂක ලේකම්වරයා බවට පත් උනේ 2005 නොවෙම්බර් මාසේ. ඒ පත්වීමේ ගැනත් විවිධ අදහස් මතිමතාන්තර ප්‍රකාශ වෙලා තියෙනවා. කෙසේ වෙතත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට තමයි රටේ බුද්ධ්‍යාංශය භාරවෙන්නේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා තමයි ඇත්ත වශයෙන්ම මේ රටේ ආරක්ෂක ඇමතිවරයාත් සමග මුළු ආරක්ෂ ජනතාවගේ ආරක්ෂාවට වග කියන්න ඕනේ. නමුත් මෙතුමා ආරක්ෂක ලේකම්වරයා හැටියට ඉඳගෙන මුළු බුද්ධ්‍යාංශයත් තමන්ගේ යටට තියාගෙන කටයුතු කරද්දී තමයි කොළඹ හමුදා මූලස්ථානයට මරාගෙන මැරෙන කොටි කතක් ගිහිල්ලා සරත් ෆොන්සේකා මැතිතුමාව පවා ඝාතනය කරන්නට හමුදාවේ ප්‍රධානියා ඝාතනය කරන්න උත්සාහ කර විතරක් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂවත් ඝාතනය කරන්නට උත්සාහ කරා. එතකොට ඒ වෙලාවේ කවුරුවත් ඇහුවේ නැද්ද මේ බුද්ධ්‍යාංශය මේ තොරතුරු ලබා නොදුන්නේ ඇයි කියලා? ඒ වෙලාවේ කවුරුවත් ඇහුවේ නැහැ මේ සිද්ධිය සිදුවීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ වගකීම අරගෙන ඉල්ලා අස්වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, විශේෂයෙන්ම අකුරැස්සය මුස්ලිම් පල්ලියක මේ මහා බෝම්බෙන් දකුණේ දේශපාලඥයන් විශාල පිරිසක් අපිට අහිමි වුණා. මහින්ද විජේසේකර ඇමතිතුමා ඇත්ත වශයෙන්ම සදාකාලීනව ආබාධිතයෙක් බවට පත් කරා. ඒ වගේම අපිට මතකයි ඒ කාලේ ජයරාජ් ප්‍රනාන්දුපුල්ල මැතිතුමා ඒත් මරාගෙන මැරෙන කොටි බෝම්බයකින් ජීවිත අහිමි වුණා. ඒ වගේම එවකට හිටපු ඒ අමාත්‍ය මණ්ඩලයේ හිටපු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් ඝාතනය කිරීමේ උත්සාහ කීපයක් සිදු වුණා. මේ තරම් දක්ෂ ආරක්ෂක ලේකම්වරේ බව අද කියන ගෝඨාභය රාජපක්ෂට ඇත්ත වශයෙන්ම එතුමාට මේ කිසි දෙයක් නවත්තන්නත් බැරි වුණා. නවත්තන්නට අවශ්‍ය බුද්ධ්‍යාංශයේ තොරතුරු ලැබුණාද නැද්ද කියන එකවත් අපි දන්නේ නැහැ. අවසානයේදී ඔව් ඇත්ත වශයෙන්ම රාජපක්ෂ සමයේදී 2008 යුද්ධයේ දින්නා. නමුත් අද මුළු රටම දන්නවා ඒ යුද්ධයේ දින්නේ වෙන කවුරුවත් නිසා නෙමෙයි, අපේ වීරෝදාර ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නිසාත්. විශේෂයෙන්ම හමුදාවට නායකත්වය දුන්න එවකට හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමා නිසාත් බව අද රහසක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම ඒ බව ඒ රාජපක්ෂ ත්‍රිශූලයත් පිළිගත්තා. මොකද අපි තාම මතකයි යුද්ධෙන් පස්සේ ඒ ජයග්‍රහණය සමරලා කේක් එකක් කපනකොටත් එවකට ජනාධිපතිවරයා කේක් එක කැපීමේ
වගකීම බාර දුන්නේ සරත් ෆොන්සේකා හමුදාපතිතුමා. අද සරත් ෆොන්සේකා මැතිතුමා අප 16 වෙනිදා පිහිටවන සජිත් ප්‍රේමදාස රජයේ ආරක්ෂාව බාරව සිටින අපේ ප්‍රධානියා හැටියට දැන්තමත් නම් කරලා තියෙනවා. අන්න එහෙමනම් මේ රටේ ජනතාව මේ රට ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ, මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙන්නේ සැබෑ ලෙසම යුද්ධයට මුහුණ දීපු සරත් ෆොන්සේකාටද? එහෙම නැත්නම් යුද්ධය ඉතාමත්ම භයානක අවස්ථාවක රටෙන් පැනලා ගිය, රටේ පුරවැසිකමත් දාලා ගිය ගෝඨාභය රාජපක්ෂන්ට කියන එක තීන්දු කරන්න ඕනේ. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකවරයා අද මේ රටේ ආරක්ෂාව සපයන්නට මුල් තැන දීලා තියෙනවා. ඒ රට මේ ආරක්ෂාව සැපීමේදී එතුමා කියන විදිහට ආරක්ෂාව සපයන ගමන්ම ආරක්ෂාවට අවශ්‍ය ප්‍රධාන සාධකය වෙන සංහිඳියාවත් මේ රට තුල තවත් ශක්තිමත් කළා. විශේෂයෙන්ම ජාතීන් ආගම් කුල වශයෙන් නොබෙදන් ශ්‍රී ලංකාවක් තුල විතරයි මේ රටේ ජාතික ආරක්ෂාව සහතික කරන්න පුළුවන් කියන එකත් ප්‍රකාශ කළා තියෙනවා.